සුබ දවසක් කියලා පිළිගන්නවා රණහඬ YouTube නාලිකාව නරඹන සියලුම දෙනාව. මම පසුගිය සති වාරත් එක කතා කරේ 60 mm මෝටාර් රවිය ගැන. ඉතින් මම අද ඔයාලත් ඒ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි මේ මෝටාර් රවිය නිවැරදිව භාවිත කරන්න කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. කියන මේ මෝටාර් රවිය අපිට නිකම්ම භාවිත කරන්න එහෙමත් නැත්නම් ප්‍රහාරයක් සඳහා යොදා ගන්න බෑ. මොකද අපි මේ රවිය සයිට් එකක් භාවිත කරලා ස්ථානගත කරන්නේ. දැන් ඔයාලට ගැටලුවක් එනවා නේද? මොකද්ද මේ සයිට් එක කියන්නේ කියලා. අපි සයිට් එකක් කියන්නේ යුද හමුදා විසින් තමුන්ගේ සතුරු ප්‍රදේශ එහෙමත් නැත්නම් ප්‍රහාර එල්ල කරන ප්‍රදේශය ඉලක්කගත කරන්න භාවිත කරන කුඩා ප්‍රමාණයේ දුෂ්ටි උපකරණයකටයි. සයිට් වර්ග දෙකක් තියෙනවා. ඒ ක්ලොක්වයිස් සයිට් සහ ඇන්ටි ක්ලොක්වයිස් සයිට් කියලා. අපි මේ කතා කරන 60 mm මෝටාර් රවිය සඳහා භාවිත කරන්නේ ක්ලොක්වයිස් සයිට් කියන සයිට් වර්ගයයි. අපි මේකට කියන්නේ MS2 කියලා. තවදුරටත් මේ සයිට් එක ගැන කියනවා නම් මේක ප්‍රමාණයෙන් කුඩායි. ඒ වගේම මේක පහසුවෙන් ගෙන යෑමේ හැකියාව වගේම ඉතා ඉක්මනින් මෙමාවියට සවි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අංශක 10.5 කෝණයක් ආවරණය වෙන පරිදි ඒ තුලින් බැලීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මේකේ ඔබ්ජෙක්ටිව් ග්ලාස් එක මිලිමීටර් 4ක් සහ ඩබල් රයි ගාඩ් එක ඉඳන් අයි ලෙන්ස් එකට මිලිමීටර් 20ක දුර ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අපේ මේ සයිට් එකේ තාක්ෂණික ගති ලක්ෂණ කතා කරොත් මෙම සයිට් එක සමග පෙට්ටිය බර ග්‍රෑම් 775ක් වෙනවා. සයිට් එක විතරක් ග්‍රෑම් 410ක් බරයි. මීට අමතරව අංශක 45 සිට 85 දක්වා කෝණ ගැනීමේ හැකියාවක් වගේම මිල්ස් 200ක ප්‍රමාණයක් සයිට් එකේ වමට හෝ දකුණට හැරවීමේ හැකියාව තියෙනවා. හරි දැන් මම ඔයාලට කියන්නම් කොහොමද මේ සයිට් එකෙන් බලලා දුර තියෙන සතු ඉඩක්කයකට නිවැරදිව මෝටාර් ප්‍රහාරයක් එල්ල කරන්න කියලා. අපි ඒකට භාවිත කරනවා රේන්ජ් කාඩ් කියන කාඩ් එක. කෙටියෙන්ම කිව්වොත් රේන්ජ් කාඩ් එක කියන්නේ මොකක්ද කියලා. රේන්ජ් කාඩ් එක කියන්නේ අංශක මිල්ස් බවට හරවමින් සාදන ලද ගණිතමය වගුවක් කියලා තමයි කියන්න තියෙන්නේ. මම කලින් වීඩියෝ එකේදී කිව්වා මෙම මෝටාර් රවියට තනි සොල්දාදුවෙකුට යුද භූමියට ගෙනියන්න වගේම හසුරවන්න බෑ කියලා. මේ රවියට 3 දෙනෙක් ඉන්නවා කියලා. අපි යලව හඳුන්වන්නේ නම්බර් 1, නම්බර් 2, නම්බර් 3 කියලා. මේ 3 දෙනාට ගෙනියන්න තියෙන මේ රවිය කොටස් ටික වෙන වෙනම තමයි මේ කණ්ඩායම ගෙනියන්නේ. ඒ කොටස් ටික තමයි මෝටාර් බෝම්බ 36ක්, මෝටාර් රවිය, ඔල්ඩෝල් කට්ටලේ, සයිට් එක සහ ඒමින් පිකට් එක. මීට අමතරව මෙම සබල 3 දෙනා තමුන්ගේ පුද්ගලික අවිය වන T56 අවිය වගේම ඊට භාවිත කරන පතුරම්ද අනිවාර්යයෙන්ම ගෙනියන්න ඕන. මොකද මේ අවිය අපි භාවිත කරන්නේ සටනකදී වැඩි ප්‍රතිබල ලබා ගන්න ආධාර කවියක් විදිහට විතරයි. අපි සතුරු ප්‍රදේශයකට ගමන් කරනකොට අපිට සතුරු කඳවුරක් එහෙමත් නැත්නම් සතුරු කණ්ඩායමක් සමග සටනක් ඇති වෙනවා. ඒ වෙලාවට අපි ආධාර කවියක් විදිහට මෙම මෝටාර් රවිය භාවිත කරන්න ඕන කියලා හිතන්න. ඒත් අපිට මේ ප්‍රධාන කාරණා තුන සම්පූර්ණ කරන්නේ නැතිව මේ අවිය භාවිත කරන්න බෑ. ඒ කාරණා තුන තමයි භූමිය මඩ වගුරු රළු බොරළු නොවු සමභූමියක් වෙන්න ඕන. දෙවැනි කාරණාව තමයි බෝම්බයේ උස් ගවන් පතේ ආවරණය වෙන්න බෑ. තුන්වෙනි කාරණාව එහෙමත් නැත්නම් අවසාන කාරණේ වෙන්නේ අපි මේ අවිය ස්ථානගත කරන ස්ථානය සතුරාට නිරීක්ෂණය නොවන ස්ථානයක් වෙන්න ඕන. අපි එහෙම තැනක් හොයාගෙන මේ මෝටාර් රවිය ලේ කරගෙන එහෙමත් නැත්නම් නිවැරදි ඉලක්කයක් ලබාගෙන මිලිතියද්දී අපි මේකෙන් පළවෙනි එක ගහන්නේ බේස් ප්ලේට් එක පාග් වෙන. ඒ මොකද කියනවනම් මේකේ බේඩින් ඉන්න වෙන්න ඕන. එතකොට මේක සම්පූර්ණයෙන්ම පොළවට கிඳා බහැලා හොඳට ෆිට වෙනවා. ඊට පස්සේ අපි රේන්ජින් කරනවා. හරියටම අපේ ටාගට් එක උඩට බෝම්බයක් පයිත කරන්න ඊට පස්සේ බෝම්බ පත්‍ර කරලා ඉලක්කය විනාශ කරලා දාන්න. මේ ඔක්කොම සාමාන්‍යයෙන් බෝම්බ 3කින් විතර සෙට් කරගෙන ගහන්න ගන්න. ඉතින් යාළුවනේ අනිත් හැම අවියක තියෙනම වගේම මේ අවිය ප්‍රධාන ආබාධ දෙකක් තියෙනවා. ඒ ආබාධ දෙක තමයි ඇති විය හැකි ආබාධ සහ ඇති වන ආබාධ කියලා අපි කියන්නේ. ඇති වන ආබාධ මොනවද කියලා කියනවනම් ඒවා තමයි ඩර්ටි බැරල්, ෆවුල් ඉන් ද බැරල් සහ ෆෝල්ටි ෆයිමර් කියලා කියන්නේ. අනිත් ආබාධය වන ඇති විය හැකි ආබාධ මොකක්ද කියලා කියනවනම් ඒ ආබාධය තමයි අවිය කැඩිය යාම. හරි යාළුවනේ 60 mm මෝටාර් අවිය ගැන අපි සම්පූර්ණයෙන්ම ඔයාලට කියලා දීලා ඉවරයි. ඉදිරියටත් මේ වගේ තොරතුරු දැනගන්න ඔයාලත් කැමති නම් අදම අපිව subscribe කරන්න. ඒ වගේම bell button එක ඔබන්නත් අමතක කරන්න එපා.